ප්‍රණාලිවල පෝරුව ඉද්දි ගාතා කියද්දි ගැහැනුළමයා පිරිසිදු නැත්නම් ඒ ගැහැනුළමයට කලන්ත දාලා වැටෙන මේ කමෙන්ට්ස් බලනකොට ඉතින් මට හිතෙච්ච දේ තමයි මේ ටැබ්ලට්ස් කැඩුනහම මේකේ රුධිරය වගේ හදපු කිමිකල් එකක් තියෙනවා. පණපිටින් මරද්දි කරන්නේ පණපිටින් වල දානවා. පොළොවට කුටියක් හදලා ඒ කුටියේ දවස් මේකේ තම්නේල් එක දැකලා ඔහො මේ වීඩියෝ එකේ භාගයක් දුර බලලා නැගිටලා යන්න එපා. මොකද වාඩ වීඩියෝ එකේ සම්පූර්ණයෙන් මම දෙන අදහස ගන්න බැරි නම් එහෙනම් අද අපි කතා කරමු. මේ කන්‍යාභාවය පිළිබඳ විද්‍යාත්මක මත, මිත්‍යා මත සහ කොහෙන්ද මේක ආවේ මේ හැම දෙයක් ගැනම අපි අද කතා කරමු. අයිබෝන් කියලා පිළිගන්න හැම කෙනෙක්ම අදත් අපේ හරවත් රසවත් සාකච්ඡාවට. ඉතින් සාමාන්‍යයෙන් මේක සමාජයේ වැඩි කතා කරන්න කැමති මාතෘකාවක් නෙමෙයි. කතා කරනකොට සාමාන්‍යයෙන් ඇඹරෙනවා, හැංගෙනවා, අහක බලා ගන්නවා, ඒ වගේ මාතෘකාවක්. නමුත් මේ මාතෘකාව මට කතා කරන්න සිද්ධ වෙනවා හේතුව තමයි මේ මාතෘකාව සම්බන්ධයෙන්, එහෙම නැත්නම් මේ ගැහැණු ළමකගේ කන්‍යාභාවය, වර්ජිනිටි කියන එක සම්බන්ධයෙන් අමුතු විදිහ ප්‍රශ්න ගෙනාවා ඉන්නවා. ඒකත් අද අපි කතා කරනවා. කොහොම හරි මට කියන්න තියෙන්නේ අපි අද මේ වර්ජිනිටි කියන සංකල්පය, කන්‍යාභාවය කියන්නේ කොහෙන්ද ආවේ, හැමදේම කතා කරනවා. කොහොමද මේක ඇත්තද, මේක හොයන්න කොහොමද, මේකේ මොකද්ද පදනම, හැමදේම. මේක ඔයා පිරිමි ළමයෙක්ද ගැහැණු ළමයෙක්ද අදාළ නැහැ, ඔයාගේ වයස අදාළත් නැහැ. මොන වයසකුණත් අනිවාර්යයෙන්ම ඔයා මේ වීඩියෝ ගැතුලා ඔයා නොදන්න දෙයක් හොයාගන්නවා කියලා මට ස්ථිරවම කියන්න පුළුවන්. අනිවාර්යයෙන් අද දවසේ මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවොත් ඔයා නොදන්න කාරණයක් අනිවාර්යෙන් ඔයා දකිනවාමයි. ඒ වගේම විශේෂයෙන් මම ආරාධනා කරනවා මේකේ thumbnail එක දැකලා ඔහො මේ වීඩියෝ එකේ භාගයක් දුර බලලා නැගිටලා යන්න එපා. මොකද වාඩ වීඩියෝ එකේ සම්පූර්ණයෙන් මම දෙන අදහස ගන්න බැරි නිසා සහ ඔයා ජීවිත කාලය පුරාම ලොකු දෙයක් නොදැන ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඒක ඔයා පිරිමි ළමෙකුණත් ගැහැණු ළමෙකුණත් කොයි වයසකුණත් වාට එක සිද්ධ වෙනවා. ඒ හින්දා අනිවාර්යෙන් අවසාන වෙනකම් බලලා මේ පණිවිඩය සමාජගත කරන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. අද මේ වීඩියෝ එකේ මම පැහැදිලිවම චැප්ටර්ස් කීපයකට වෙන් කරලා තියෙනවා. පරිච්ඡේද කීපයකට වෙන් කරලා තියෙනවා. ඔයාලට කම්මැලි නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකේ පළවෙනි චැප්ටර්ස් වලින් එකින් එකට පැන පැන යන්න. ඔයාලට පුළුවන් ඕනම් පළවෙනි කොටස බලලා වීඩියෝ එකේ අන්තිම කොටස බලන්න පුළුවන්. නමුත් මම ආරාධනා කරන විශේෂයෙන් වීඩියෝ එකේ අවසාන කොටස බලන්න, ඒ වගේ මැද කොටස අනිවාර්යෙන් බලන්න. ඔයාලට ගොඩක් කම්මැලි නම් විශේෂයෙන් වීඩියෝ එකේ අවසාන කොටස බලන්න කියලා මම ආරාධනා කරනවා. අද අපි කතා කරන මාතෘකාව ගත්තොත් පළවෙනියෙන්ම අපි කතා කරනවා මොකක්ද මේ කන්‍යා පටලේ නැත්නම් හයිමන් කියලා අපි හඳුන්වනවා. මොකක්ද මේ හයිමන් කියලා කියන්නේ? ඊළඟට මොකක්ද මේ හයිමන් එක තියෙනවද නැද්ද, මේවට පරීක්ෂණ තියෙනවද, මොනවද මේ පරීක්ෂණ? මේවා සෞඛ්‍ය සංවිධානය විසින්, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරපු පරීක්ෂණ තියෙනවද? තුන ටිකක් රසවත් දෙයක්. අපේ සිංහල සමාජයේ මතයක් තියෙනවා බෝරු ආශ්‍රිතක කියනකොට ගැහැණු ළමයෙක්ගේ කන්‍යාභාවය නැතිනම් ඒ ගැහැණු ළමයා කලන්තේ දාලා වැටෙනවා කියන එක. ඒ වගේම කලන්තේ දාලා වැටෙන අවස්ථාවක් දැකලා තියෙනවා අපි. මේක මොකක්ද මේ මෙතන වෙන්නේ? කොහොමද මේ දේ සිද්ධ වෙන්නේ? ඊගෙනත් අපි අද හොඳට කතා කරමු. ඊළඟ කොටස අපි කතා කරනවා මේ කන්‍යාභාවය නැති වුණොත් නැවත ලබා ගන්න, එහෙම නැත්නම් මේ ඔබේ හයිමන් එක නැවත ලබා ගන්න තියෙන ප්‍රතිවර්ග මොනවද සහ මේකට තියෙන ඔපරේෂන්ස් මොනවද කියලා අපි කතා කරනවා. ඊළඟට මම කතා කරනවා කොහෙන්ද මේ කන්‍යාභාවය කියන සංකල්පය ආවේ, මේක අපේ ලාංකික සමාජය තුළ විතරද තියෙන්නේ, ඊළඟට මේක වෙනත් සංස්කෘතීන් සමාජ තුළ තියෙනවද, ඒ ගැන ලස්සනට මම ඔයාලත් එක්ක පොඩි සංවාදයක් කරනවා. එතනින් පස්සේ චැප්ටර් එකේ මම කතා කරනවා මේ කන්‍යාභාවය මේ හයිමන් එක නිසා ඇති වෙලා තියෙන ගැටලු, මගේ ළඟට ප්‍රායෝගික ආපු එක ගැටලුවක් එක්ක මම ඔයාලට ඒ ගැටලුවක් කතා කරලා පෙන්නනවා. මේ පුරුෂයෙක්ගේ මනස තුළ සහ කාන්තාවකගේ මනස තුළ සිද්ධ වෙච්ච දේවල් ටිකක් අපි කතා කරමු. ඊළඟ චැප්ටර් එක පිරිමි කෙනෙක් නම් ඔයාට ගොඩක් වැදගත්. මොකද ඒ චැප්ටර් එකේදී මම කියනවා ඔයාගේ ඔළුවේ මෙච්චර කල් තිබිච්ච මතයක් ගැන ඇත්ත නැත්ත මං හරියටම කියලා දෙනවා. ඊට පස්සේ අවසාන චැප්ටර් එක විදිහට මම හදලා තියෙන්නේ අවසාන වචන කීපයක් මේ වීඩියෝ එක ගැන, මගේ අදහස් කීපයක් හැමදාමත් වගේ. ඉතින් මේක තමයි අද වැඩසටහනේ පෙළ ගැස්ම. මුලින්ම අපි කතා කරමු මොකක්ද මේ හයිමෙන්, එහෙම නැත්නම් කන්‍යා පටලය කියලා කියන්නේ. කන්‍යා පටලය කියලා කියන්නේ ස්ත්‍රියකගේ යෝනි මාර්ගය, එහෙම නැත්නම් ලිංගික අවයවය තුළ සෙන්ටිමීටර් කිහිපයක් ඇතුළට යනකොට තියෙන ඉතාම තුනි පටලයක් තමයි කන්‍යා පටලය, නැත්නම් හයිමන් කියලා අපි හඳුන්වන්නේ. මේ හයිමන්ස් වල ප්‍රධාන වර්ග පහක් වෛද්‍ය විද්‍යාවේදී කියලා දෙනවා. ප්‍රධාන වර්ග පහක්, ඊට වඩා තැන් තැන් වල තියෙන්න පුළුවන්. නමුත් ප්‍රධාන විදිහට මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලට කියලා දෙන්නේ වර්ග පහයි. මේ පහ ඔයාලට දැන් බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේ පහ ඇතුලේ පළවෙනි පටල වර්ගයේ සිද්ධ වෙලා තියෙන සම්පූර්ණයෙන්ම මේ යෝනි මාර්ගයේ වැහි යෑමක් සිද්ධ වෙලා තියෙනවා. මේ වගේ පටලයක් තියෙනවා නම් සිද්ධ වෙනවා පොඩි ඔපරේෂන් එකකින් මේ පටලේ විවර කරන්න. මොකද එහෙම නැත්නම් ඒ කාන්තාවට අපහසුතාවයක් සිද්ධ වෙනවා. එයාගේ මාසික ඔසප් චක්‍රයේදී මේ කාන්තාවට ඒ රුධිරය පිට වෙන්නේ නැති නිසා අපහසුාවක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ වගේ පටලයක් තියෙනවා නම් අනිවාර්යෙන් ඔපරේට් කරන්න සිද්ධ වෙනවා. නමුත් මේක ගොඩාක් අයට පිටින පිටීමක් නෙවෙයි. ඊළඟට ඔයාලට පේනවා දෙවනි වර්ගයක් තියෙනවා ඇනියුලර් හයිමන් කියන එක. මේ ඇනියුලර් හයිමන් කියන එකේ ඉතා කුඩා සිදුරක් මේ පටලේ තිබෙනවා. ඊළඟට ඔයාලට පේනවා තුන්වෙනි වර්ගයක් තියෙනවා. මේ කන්‍යා පටලේ දුවාලට පේනවා සිදුරු දෙකක් වගේ පිහිටලා තියෙනවා. ඊළඟට හතරවෙනි වර්ගයේ දුවාලට පේනවා සිදුරු, කුඩා සිදුරු කිහිපයක් පිහිටලා තියෙන පටලයක් සහ
පස්වනි වර්ගදවාල්ට පේනවා විදිහක පටලයක් පිහිටලන්නෑ නිකං වටේට පමණක් පටලක් වගේ තියෙන නමුත් යෝනි මාර්කට කිසිම බාධාවක් ඇතිවෙලානෑ. එතකොට මේ පටල වර්ග පහෙන් මෙන්න මෙතන තම ගැටලු ඇතියෙන්නේ. ගොඩක් කාන්තාවන් පිහිට නමේ පස්වනි වර්ගයේ පටලය. එතකොට දැන් හිතල බලන්න මේෝගේ හයිමන් එකක් උපතින් පිහිටල තියෙනවනම් කිසිම වෙලාවක ලිංගික එකතුවීමකදී මේ පටලේ බිඳියයාමක් සිද්ධවෙන්නේ. කියන රුදරේ වහනයක් සිද්ධවෙන්න මොකද රුදරේ වහනය වන්න අවශ්‍ය නෑ සමාරුන් මේ ගොඩක් ගණකමට පිහින්න හිද කොමත් රුදිර වහනයවීමක් සිද්ධවෙන්න මොකද ඒ පටලේ පොඩ්ඩක් වටේ තියෙන නිසායක බිඳීමක් වෙන්නේ නැති නිසා රුදුර වහනයමයක් සිද්ධවෙන්න. නමුත් මේ රුදිරය වහනයවීම සිදු නොවීම නිසා ඇයට ඉතා දරුණු ලෙස කලින් ඔබ කෙනෙක් එක් මෙම ඉඳලදයනවා මෙහමයි ඔබ මෙහම කෙනෙක් ඔබ හොඳ කෙනෙක් නෙමේ මේ වගේ වචන අහන්න සිද්ධච් අවස්ථාවන තරන් තියෙනවා මඔබටගෙන උදාහරණ අවසානයද කියනවා. ඊළං ගැඩලෝ තමයි මේ වර්ග පහක් තිබුණට මේවා ඉතාම පහසුවෙන් බිඳියා හැකි කොහොම දෙහෙම වෙන්න පුළුවන්. ඇත්තරම ගැහනු නමේ ගොඩක් ස්පෝර්ස් කරනවන ජිම්නාස්ටික්ස් කරනවන පිටරන්න හෝස් රයිඩින් වගේ දේවල් කරන එක නශ්‍යංගි පිට යන ක්‍රීඩා තියෙන ඒ වගේ දේවල් ඇත්තම් බහිසිගල් පැදීම මේ වගේ දේවල් වලින් ඉතා ඉක්මනින් මේ පරලේ බිඳියන්න පුළුවන්. එතකොට ගැටලුව තියෙන්නේ මේක ඇත්තටම වෛද්‍ය විද්‍යාවත් අදටත් විශේෂයෙන් ඇයි මේක තියෙන්නේ කියලා විශේෂ හේතුවක් නැහැ. එක එකයි එක එක විදිහ හේතු කියනවා. සමහරට කුඩා කාලයේ ආරක්ෂාවට තියනවා වෙන්න පුළුවන් පිටින් එන දේවල් ඇතුල්වීම වැළැක්වීමට එහෙම එකෙක් කාරණා තියෙනවා. නමුත් අදටත් මේකත් හරියට අපේ ශරීරයේ තියෙන උණ්ඩුක පුච්චිය වගේ. එවන ද ඇපෙන්ඩික්ස් එක වගේ. වලහලදී ඇපෙන්ඩිසයිටිස් කියලා ඔපරේෂන් එකක් කරනවා. කියන්නේ උණ්ඩුක පුච්චිය ඉදීමකට ලක් වුනහම මේ ඉදීමෙන් පස්සේ උණ්ඩුක පුච්චිය අයින් කරනවා. නමුත් කිසිම හානියක් ශරීරයට වෙන්නේ නැහැ. එක තිබුණ කියලා ඉතා විශේෂ වාසියක් සිද්ධ වෙන්නේ නැහැ කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. නමුත් අදටත් ඒක එක එක වාද විවාද යන කතන්දර. ඒ වගේම තමයි ශරීරයේ මේ හයිමන් එක තියෙන්නේ අය කියලා හරියටම නිශ්චිත හේතුවක් නැහැ. දැන් තව ටිකක් කොහොම රැදිලෙන් තව රසවත් ගොඩක් දේවල් මේක ඉස්සරහට එනවා. තාම මම මේ කියලා දෙන්නේ මේක ස්ට්‍රක්චර් ගැන විතරයි. මේක වටේ ගෙතිච්ච මේ සියුම් පටලය වටේ ගෙතිච්ච ගොඩක් දේවල් තියෙනවා. ඇතිවෙච්ච ගොඩක් මේ ලෝකේ වෙනස් වෙච්ච තැන් ගොඩක් තියෙන ගැන අපි කතා කරමු. ඉතින් මම කිව්වා වගේ ඔබ පිරිමි ළමෙක් නම් ඔබ හිතාගෙන ඉන්න පුළුවන් ප්‍රථම ලිංගික එක්වීමේදී ගැහැණු ළමයන්ගේ රුධිරේ වහනයක් සිද්ධ වෙන්න ඕනේ කියලා. එහෙම මතක ඉන්නවා නම් හිතලා බලන්න මේ පස්වෙනි වර්ගයේ කන්‍යාපරලයක් තියෙන ගැහැණු ළමෙක් ඔබත් එක්ක යාළු වෙනවා. ඔබ අර වගේ දෙයක් හිතේ තියන් ඉන්නවා නම් මෙහෙම වෙච්ච අවස්ථා තියෙන එකයි මම මේ කියන්නේ. ප්‍රථම දවසේදී රුධිරේ වහනයක් සිද්ධ වුණ නැත්නම් ඔබ අර ගැහැණු ළමයා ගැන සැක කරනවා නේද? ඔබ මේක දැනගෙන හිටියේ නැත්නම් ගැහැණු ළමෙක් විදිහට ඔයා මේක දැනගෙන හිටියේ නැත්නම් ඔයාට මේක කියන්න විදිහක් නැහැ නේද? ඔයා කොයිතරම් අසරණ භාවයකට පත් වෙනවද? ඔයාට කොයිතරම් ලැජ්ජාවක් ඇති වෙනවද? සයිකලොජිකලි මානසිකව ඔයාට කොයිතරම් පීඩනයක් ඇති වෙනවද? කොයිතරම් ඔය දෙන්නගේ සම්බන්ධයට බාධාවක් ඇතිවේද මේ වගේ සංකල්පයක් නිසා? එතකොට හිතලා බලන්න මේක හැමෝටම අර මම කිව්වා වගේ කන්‍යාපරල බින්දින සුළු කන්‍යාපරල හැමෝටම පිටින්නේ. ඒක යම් ප්‍රතිශතයකට තමයි පිටින්නේ. එතකොට මේ වගේ මට්ටමකදී මේ වගේ ඉතාම සියුම් පටලයක් වැනි කුඩා ශරීරාවයක් උඩ තමා ආදරය කරන කෙනාගේ සහ විවාහ ජීවිතයේ ඉරණම තීරණය කරගන්න අයත් ඉන්නවා කිව්වොත් ඒක පුදුම වෙන දෙයක් නෙමෙයි. ඉතින් ඒ වගේ තියෙන සංකල්පයක් ගැන සාකච්ඡා කිරීම තමයි අද මේ වීඩියෝ එකේ ප්‍රධාන අරමුණ. මේ වගේ දෙයකින් ගැහැණුමෙක්ගේ ඉතිහාසය හෙවීම, ඉතිහාසය තීරණය කිරීම කොයිතරම් දුරට සාධාරණද? කොයිතරම් දුරට බුද්ධිමත්ද? ඔබ බුද්ධිමත් පිරිමෙක් නම් ඔබට පුළුවන් මේකින් තීරණය කරන්න ගැහැණියකගේ ඉතිහාසය, ගැහැණියකගේ චරිතය ඒක පොඩ්ඩක් හිතලා බලන්න. ඒ වගේම මම කතා කරනවා ඇත්තටම කලින් ලිංගික වැහැසුරුන ගැහැණු ළමෙක්ගේ මානසිකත්වය කොහොමද කියන එකත් මම කතා කරනවා. මේ ගැහැණු ළමයින්ට වගේම පිරිමි ළමයින්ටත් අතිශය වැදගත් කොටසක් අවසාන කොටසදී මම මේ ගැන කතා කරනවා. එතකොට මම මේ කිව්වා වගේ බොහෝ රටවල්වල අපේ සංස්කෘතිය විතරක් නෙමෙයි මෙවර ටෙස්ටිං කියලා කරනවා, වර්ජිනිටි ටෙස්ටිං කියලා කරනවා. මේ කිරීම ඇත්තටම ලෝක සෞඛ්‍ය සංවිධානය තහනම් කරනවා. හේතුව තමයි කිසිම විද්‍යාත්මක පදනමක් නැති මේ වගේ දෙයක් ටෙස්ට් කිරීම. ඒ කියන්නේ සමහර අම්මලා ඉන්නවා සමහර රටවල සංස්කෘතියේ තමාගේ දුවගේ වර්ජිනිටි එක එහෙම නැත්නම් මේ හයිමන් එක තියෙනවද නැද්ද කියන එක තමන් ගයිනකෝලොජිස්ට් කෙනෙක් ළඟට ගිහින්, ඒ කියන්නේ ප්‍රසවහා නාරි වෛද්‍යවරයෙක් ළඟට ගිහින් තමන්ගේ දුවව චෙක් කරලා සහතිකයක් අරගෙන මනමාලයාගේ පැත්තට පෙන්වන්න ඕනේ, මනමාලයාගේ දිමාපියන්ට පෙන්වන්න ඕනේ තමාගේ දුව පිරිසිදුයි කියන එක. ඉතින් මේ වගේ දේවල් වලට වෙනම ටෙස්ටිං හැදලා දෙනවා. මේ වටේ වෙනම මාකට් එකක් හැදලා තියෙනවා. ඒ නිසාම ලෝක සෞඛ්‍ය සංවිධානය 2018 මේ ගැන කතා කරනවා. මේ ගැන යාලා ස්ටේට්මන්ට් එකක් නිකුත් කරනවා. මේක තහනම් මේක වැඩක් නෑ, මේක කිසිම විද්‍යාත්මක පදනමක් තියෙන දෙයක් නෙමෙයි, මේක බොරු වැඩක් කියන එක. ඇයි ඒක බොරු වැඩක් වෙන්නේ? හේතුව තමයි මේක ළමයින්ට පිහිටන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. සමහරුන්ට පිහිටුවත් ඒක ජීවිත කාලය තුළ ක්‍රීඩා කිරීමෙන් විවිධ දේවල් වලින් නැති වෙන්න පුළුවන්. එහෙනම් මේක ටෙස්ට් කරලා වැඩක් නෑ. මේකෙන් කොහොමද මිනිස්සුගේ දේ මනින්නේ? ඒකේ මිනිස්සුගෙන් අහලා දැනගන්න ඕනේ. ඉතින් මෙහෙම ටෙස්ට් කරලා කොහොමද මනින්නේ? එහෙනම් මේක බොරු වැඩක් කියන එක ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පවා කියලා තියෙනවා. ඊළඟට අපි නිතරම අහන වැඩිය කතා කරලා නැති දෙයක් තමයි මේ පෝරුවේ අෂ්ටක කියනකොට, එහෙම නැත්නම් මේ පෝරුවේ ගාථා කියනකොට, මනාලි වල පෝරුවේ ඉද්දි ගාථා කියද්දි ගැහැණු ළමයා පිරිසිදු නැත්නම් ඒ ගැහැණු ළමයාට කලන්ත දාලා වැටෙනවා කියන මේ ගැන ඔයාලා කල්පනා කරලා බලුවොත්
දැන් මේ ගැන මම ටිකක් හොයලා බලනකොට ඉතා පැහැදිලිව දැනගන්න පුළුවන් වෙච්ච දෙයක් තමයි මේක තනිකරම ගැමි ජනමතයක්. සමහර ලාට ඇත්තම කලන්තේ දාන ගැහැණු ළමයි ඉන්නවා. ඒ කලන්තේ දානේ ඇයි කියලා හොයලා බැලුවොත් ඒකට ඇත්තම හේතුව තමයි දවස පුරාම සාරියක් පටලගෙන බල දන්න වනමාලියේ පාන්දරේ යන ලෑස්ති වෙන ඕන මගුල් ගෙදරකට. ඉතින් ඒ ලෑස්ති වෙලා සමහරට කාලත් නෑ ලොකු සාරියක් පටලගෙන මේකප් දාගෙන පුදුම මහන්සියක් ඉන්නේ. ඒ වගේම මගුල් උත්සවයක් ලං වෙනකොට වෙඩින් එකක් ලං වෙනකොට පුදුම විදිහට ඊට කලින් සතිය දෙක මාසෙ පුරාවටම පුදුම විදිහට දුකක් කට්ටක් කනවා මනමාලියක් මහන්සිනවා සෑහෙන විදිහට. මේ තරම් මහන්සිලා තමන් සාමාන්‍යයෙන් කාන්තාවක් කියන්නේ පුරුෂයෙක්ට වඩා ශක්තියෙන් අඩුයි සාමාන්‍ය. මේ තරම් මහන්සිලා විවාහය වෙන දවසේ ගොඩක් වෙලා හිටගෙන ඉන්නකොට තමන්ගේ මොළයට රුධිර යන ප්‍රමාණය අඩු වෙනවා. හේතුව තමයි ගොඩක් බ්ලඩ් තියෙන්නේ හිටගෙන ඉන්නකොට පල්ලෙහාට තමයි පම්ප් වෙන උඩට එනවා අඩුයි. එතකොට මොකද වෙන්නේ? ගොඩක් වෙලා හිටගෙන ඉඳලා පෝරුවට නැගලා ඉන්න වෙලාවට සමහර ලාවට ඒන එක්සයිට්මන්ට් එකත් එක්ක එහෙම නැත්නම් ඒන මහන්සියත් එක්ක ඒ මනමාලිට කලන්තේ දාන්න පුළුවන්. ඉතින් මෙහෙම වෙච්ච අවස්ථා තියෙනවා. හැබැයි මම දන්න මගේ මිත්‍රයන් ඉන්නවා ඔවුන් විවාහයට පෙරත් ලින්කෝ හැසිරුණා ඉන්නවා. ඔවුන්ගේ විවාහවලට මම ගිහිල්ලා තිනවා. නමුත් කිසිම වෙලාවක ඔවුන්ගේ විවාහවලදී වනමාලිය කලන්තේ දාලා නැහැ අෂ්ටක් කියනකොට. ඉතින් මේ අෂ්ටක් කියද්දි කලන්තේ දානවා නම් හැම වෙලාවකම එක සිද්ධ වෙන්න ඕනේ. එහෙම හැම වෙලාවකම සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ලෝකේ තව මේ වගේ සිද්ධි වාර්තා වෙන්න ඕන හැමතැනම. මේක ඉතා ප්‍රසිද්ධ වෙන්න ඕනේ. නමුත් මේක ගැමි ජනමතයක් විතරයි. ඉඳලා හිටලා දාන කලන්තයකදී ගැමියෝ සමාජයේ මහන්සියට වෙන්න පුළුවන්. ඒ තියෙන ටෙන්ෂන් එකට වෙන්න පුළුවන්. ඒ ඉඳලා හිටලා කලන්තයක් දැම්මම ටග්ගල බලන් ඉන්න මිනිස්සු කතාවක් හදන්න පටන් ගත්තා. අර විශ්වාස මත අෂ්ටකියද්දි මේ පෝරුඩ කලන්ත දාන්නේ මෙන්න මේ නිසා තමයි කියලා. මේ වගේ දේවල් වල මේ ගැමි මතවල දෙන ප්‍රධාන කාරණාව තමයි ගැහණිය ටාගට් කරාට ගැහණි ඉලක්ක කරාට කිසිම වෙලාවක පිරිමියාට මේ වගේ දෙයක් කියන්නේ නැහැ. පිරිමියාට පිරිමේ කලන්ත දෙමුත් ආ මේ එයාගේ අපිරිසුදුභාවය නිසා තමයි කියලා කියන්නේ. ඒ වගේම පිරිමියාට මේ වර්ජිනිටි සම්බන්ධයෙන් ඇඟිල්ලක් දික්වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි පිරිමියාට මේ වර්ජිනිටි බලන්න ස්වභාවයෙන් හයිමෙන් එකක් පිටට නොමැති වීම. ඒ තිබුණත් වැඩක් නැහැ අර මම කිව්වා වගේ. නොමැති වීම නම් එක කාරණයක් සහ පිරිමින් සමාජයේ සාමාන්‍යයෙන් ඉස්සරින්නම් ප්‍රබලත්වයේ හිටපු කට්ටිය කාන්තාවන්ට වඩා. ඒ නිසා සමාජයේ නීති ගොඩක් වෙලාවට පිරිමි අයට සාධාරණ විදිහට තමයි හැදුනේ. ඉතින් එහෙම දෙයක් තියෙනවා. ඊළඟට මම අර කලින් කිව්වා වගේ වර්ජිනිටි ටෙස්ටිං කියලා දෙයක් තියෙනවා. සහ මේ ටෙස්ටිං නිසාම ගොඩක් බිහිලා තියෙනවා කල්ච එකක් ඔපරේෂන්ස්. එහෙම නැත්නම් පෙති. මේ ඔපරේෂන්ස් පෙති වලින් මොකද කරන්නේ? හයිමනෝප්ලාස්ටි කියලා සත්කමක් තියෙනවා. මේක ලංකාවේ පවා සිද්ධ වෙනවා විදරෝ වහල්වල. ඉතින් මම YouTube එකේ මේ ගැන සර්ච් කරනකොට ඇත්තම කමෙන්ට්ස් තිබ්බා. මේ කමෙන්ට්ස් දැක්කහම තින් දුකයි සමහර තැන්වලදී. මොකද මේ සර්ජරිස් වලින් කරන්නේ ඇත්තම කන්‍යාභාවේ නැවත හදන එක. ඒ කියන්නේ ඔපරේෂන් එකකින් ඉතා මම හිතන්නේ සුළු වෙලාවක් ඇතුළත ඔපරේෂන් එකකින් නැවත කන්‍යාභාවය හදලා දෙනවා. ඉතින් මට දුක හිතෙන හේතුව තමයි මේ කමෙන්ට්ස් බලනකොට ඉතින් මට හිතෙච්ච දේ තමයි බලන්න කොයිතරම් මේ ළමයින්ට මේ ගැන තියෙන දැනුම අඩුද, කොයිතරම් තමන් ඔප්පු කරන්න හදනවද. ඇත්තටම සියලු ගැහැණු ළමයින්ට එකසේ පිහිටන්නේ නැති පිහිටුවක් තීරණය කරන්න බැරි කිසිම විද්‍යාත්මක පදනමක් නැති දෙයකට ඔපරේෂන් එකක් පවා කර කර කොච්චර ඔප්පු කරන්න හදනවද. කන්‍යාබල්ලේ ස්වභාවය නිසා, තමන් උපතින් ලැබිච්ච ස්වභාවය නිසා, ලැජ්ජාවට පත්වීම නිසා මේ වගේ ඔපරේෂන්ස් කරන්න යන අයත් ඉන්නවා. ඉතින් ඒ ගැන අපි මේ වීඩියෝ එකේ ඉස්සරහට කතා කරමු. ඔපරේෂන්ස් වගේම මේකට ටැබ්ලට්ස් පවා නිර්මාණය වෙලා තියෙනවා. මේ වලට පේන්නේ වගේ තියෙන ටැබ්ලට් එකක්. මේ ටැබ්ලට්ස් පවා විකුණන්නේ මේක, මේ ටැබ්ලට්ස් කැඩුනහම මේකේ රුධිරය වගේ හදපු කිමිකල් එකක් තියෙනවා. ඉතින් මේ ටැබ්ලට්ස් පවා ලොකු බිස්නස් එකක් බවට පත් වෙලා තියෙනවා මේ වැරදි මතය නිසා. මේ මතය නිසා බිස්නස් එකක් පවා ඒ වටා ලොකුවටම ගොඩ නැගිලා තියෙනවා. ඊළඟට අපි කතා කරනවා මේ කොහෙන්ද මේ මතය ආවේ? මේ කිසිම විද්‍යාත්මක පදනමක් නැති කාන්තාවන්ට පමණක් ඌණණය කරපු මේ මතය ආවේ කොහෙන්ද? මේක අපේ සිංහල මේ ශ්‍රී ලාංකික සමාජයට එන්නේ වැඩි හරියක්ම බ්‍රාහ්මණ, ඒ කියන්නේ ඉන්දියාවේ හිටපු බ්‍රාහ්මණ කියන සමාජයෙන් තමයි ගොඩක් දුරට මේක එන්න පටන් ගත්තේ. බ්‍රාහ්මණ සමාජයේ කාන්තාවට දුන්න තැන හරි අඩුයි. ඉතින් මේ ගැන කලනොත් මම හිතන්නේ මගේ වීඩියෝ එකදී මම කියලා තියෙනවා මේ බ්‍රාහ්මණ සමාජයේ තිබුණ පොත්වල තිබිච්ච එක කවියක් මම කියන්නම්. මේ කවියේ තියෙනවා ස්ත්‍රිය ගැන පොඩි කතාවක්. ඒ කවියෙන් ඔයාලට තේරෙයි මේ ස්ත්‍රිය ගැන මොන විදිහටද හිතලා තියෙන්නේ කියන එක. මේ කවිය කියන්නේ මෙහෙමයි. දර්ශනං චිත්ත වෛකල්‍යං ස්පර්ශනං ධනනාශනං ශයනං මරණං කුයරයාත් ස්ත්‍රී ප්‍රත්‍යක්ෂ රාක්ෂසී කියලා මේ කවිය කියනවා. මොකද්ද මේකේ තේරුම? මේ කවියෙන් මේ ශ්ලෝකයෙන් කියන්නේ දර්ශනං චිත්ත වෛකල්‍යං. දර්ශනෙන් චිත්තය විකල් වෙනවා. ඒ කියන්නේ දැකීමෙන් හිත විකල් වෙනවා. කවුරුද ගැනද මේ කියන්නේ? කාන්තාවන් ගැන කියන්නේ. කියන්නේ දැක්කාම හිත විකල් වෙනවා කියලා කියනවා. හිතේ තියෙන සාමය නැති වෙනවා, පිස්සු වගේ වෙනවා. ස්පර්ශනං ධනනාශනං. ඒ කියන්නේ ස්ත්‍රියක් ස්පර්ශ කරොත් ඔබව හෝ ඔබ ස්ත්‍රියව ස්පර්ශ කරන්න ගියොත් ඔබේ ධනය විනාශ වෙනවා. ඒ වගේ මතයක් තිබිලා තියෙනවා. ශයනම් මරණම් කුයරයත්. ඔබ ස්ත්‍රියක් සමග ශයනය කරොත් හිටියොත් මරණය
හා සමානයි කියලා කියලා තියෙනවා. ශයනම් මරණංකුයරයත්. ඊළඟට කියලා දෙනවා ස්ත්‍රී ප්‍රත්‍යක්ෂ රාක්ෂසී. ස්ත්‍රී ප්‍රත්‍යක්ෂ රාක්ෂසී කියන්නේ ස්ත්‍රිය යනු ප්‍රත්‍යක්ෂයෙන්ම රාක්ෂසියක් බව දත යුතුයි. ඒ කියන්නේ යකෙක් වගේ තමයි ගැහණිය කියන්නේ යක්ෂ ආත්මයක් වගේ පරිසං වෙන කියලා මෙන්න මෙම කියලා තියෙනවා. ඉතින් මේ වගේ මතයක් තිබිලා තියෙනවා බ්‍රාහ්මණ සමාජය ඇතුලේ. මේ කවියෙන් විතරක් මුළු බ්‍රාහ්මණ සමාජයම නිරූපණය කරන්න බෑ. මම මේ කිව්වේ එක කවියක් විතරයි. දැන් හිතලා බලන්න කාන්තාවකට අපිට මෙහෙම කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑනේ. එහෙම කාන්තාවොත් සමහරට ඉන්නවා. එහෙම පිරිමිත් සමහරට ඉන්නවා. සල්ලි නාස්ති කරන මරණය හා සමාන වෙන පිරිමිත් ඉන්නවා, කාන්තාවොත් ඉන්නවා. එන කාන්තාවන් විතරක් මේක කියන්න බෑ. එම නිසා ඒක සාධාරණ කියලා බලන්න ඕනේ. මේකට ප්‍රධාන හේතුවක් තමයි කාන්තාවගේ ලිංගික නිදහස තීරණය කිරීම සහ ඇයව යටතට ගෙන සිටීම සහ ඇයව පාලනය කිරීම. මේ කාරණා නිසා තමයි කාන්තාවට මේ වගේ තැනක් දීලා තියෙන්නේ. ඊළඟ දේ තමයි විවාහයේදී කාන්තාවට සුදු රෙද්දක් අඳිනවා. පෝරුවර නගිද්දී සාමාන්‍යයෙන් සුදු රෙද්දක් අඳිනවා. ඇයි මෙහෙම කරන්නේ? මේ ගැන ඔයාලා අහලා ඇති සමහරට. නමුත් මේ ගැන හොඳට අධ්‍යයනය කරන්න පුළුවන් පොතක් තියෙනවා. ඒ තමයි මේ ලාංකීය ලිංගික සංස්කෘතිය සංඥාර්ථ වේද. එහෙම නැත්නම් ඉංග්ලිෂ් වලින් කිව්වොත් Semiotics of Sri Lankan Traditional Sexual Culture කියන මේ පොතේ ඔයාලට ගොඩක් දේවල් දැනගන්න පුළුවන් සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ ලිංගික කල්චර් ගැන, සංස්කෘතිය ගැන ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. මේ පොතේ මම එක තැනක් ඔයාලට කියවන්නම්. මේ පොතේ 116 වෙනි පිටුවට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඊටාම කෙටි පරිච්ඡේදය මම ටග්ගල කියවන්නම්. පෝරුව මත යෝලක් සිටූ පසු මනාලය විසින් මනවාලියට බොහෝ පළාත්වල සුදු රෙද්දක් ඇඳවීම සිටිතයි. ඒ කියන්නේ සුදු රෙද්දක් අඳවන එක තියෙන කල්චරල් බිහේවිය එකක් සිටක්. එතකොට වර්තමානයේ මේ වෙනස් වී ඇති බව පෙනේ. එකී සුදුරෙද්දෙන් මනමාලියගේ පාරිශුද්ධ භාවය මෙන්ම කන්‍යා භාවය පිළිබඳ සංකේතයක් ලෙස සැලකිය හැකිය. ඒකෙන් තමයි මනින්නේ කොහොමද මනින්නේ කියලා තියෙනවා. එකී රෙද්ද මංගල දින රාත්‍රියේ මනාලයවල නිදන යහන මතට දැමීමට යොදා ගැනීම සිටිතයි. ඒ කියන්නේ මනාලියගේ ඔතන රෙද්ද එදාරෑට, ඒ කියන්නේ හනිමූන් ෆේස් එකේදී, හනිමූන් එකේදී මනාලිය සහ මනමාලයා නිදන ඇඳට දාන්න ඕනි. ඊළඟට ඇතැම් ප්‍රදේශවල මනාලියගේ ශුද්ධ භාවය නොමැතිනම් කොණ්ඩේ නැති කැව් කුණු කෙහෙල් ගෙඩි පරවූ රතුපාට මල් හිස් පිඟන් ආදිය මනාලියගේ නිවසට එවීම සිරිතයි. ඒ කියන්නේ මේ එයාලා බලාපොරොත්තු වෙනවා පළවෙනි දිනේදී ලිංගික එක්වීමකින් පස්සේ සුදු රෙද්දේ රුධිර පැල්ලමක් තියෙන්න ඕනේ කියලා. ඒකට බලන්න කොයිතරම් දැනුම රහිතකමක් අපේ සමාජයේ තිබිලා තියෙනවද. අපිට 99 කියනවට වඩා දැනුම නොමැතිවීම කියන වචනේ මෙතන ගැලපෙනවා. මොකද දැනුමක් තිබ්බනම් එයාලා එහෙම කරන එකක් නැහැ. හැබැයි දැන් දැනුම තිබිලත් ඔහොම කරනවා නම් ඒක අනුනකම කියලා අපිට කියන්න සිද්ධ වෙනවා. එතකොට බලන්න ඒ රෙද්දේ රුධිර පැල්ලම පහුදාට චෙක් කරලා බලන තියනද කියලා බලනවා. එහෙම නැති වුණොත් අන්න මනමාලියේ ගෙදරට එවනවලු කුණු වෙච්ච කෙසෙල් ගෙඩි පර වෙච්ච රතුපාට මල්, ඒ කියන්නේ පරවුණ මල් හිස් පිගන් කොණ්ඩේ නැති කැවුම්. කොණ්ඩ කැවුම කියනක ඔයාලා දන්නවා, ලස්සනට කොණ්ඩයක් තියෙන කැවුමක්. ඉතින් කොණ්ඩේ නැති කැවුම් එවනවලු. මේ වගේ එක එක දේවල් කරනවලු. ඇය පිරිසිදු යුතුයක් වූයේ නම් රතු මල් පුකුරක් හා කැවිලි පිරවූ පිඟන් එවීමටද ඔහු වගබලා ගති. ඉතින් මේ කියන්නේ මනමාලිය පිරිසිදුයි කියලා තිබ්බනම්, අර රුධිර පැල්ලම තිබුණා නම් ඔන්න කැවිලි පිරවිච්ච පිඟන් එහෙම එවනවා කියලා මේ පොතේ ඇත්තරම සඳහන් වෙනවා. ඉතින් ඔයාලත් කැමති නම් ගැඹුරට බලන්න කැමති අය ඉන්නවනේ. ඒක මම මේ වගේ පොත්පත් එහෙම දිනනවා නම් නිතර ඒවා ඉදිරිපත් කරන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මේ හැම දෙයක්ම පදනම් වෙලා තියෙන්නේ අර මම කිව්වා වගේ හයිමෙන්නේ කියන මේ කුඩා පටලෙ. මේ වගේ දෙයක් මත කොයි තරම් මිනිසු පදනම් වෙලා තියෙනවද? තමන්ගේ ජීවිතවල ඉතා වැදගත් තීරණ බව මේ වගේ විද්‍යාත්මක පදනමක් නොමැති ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පවා එපා කියපු දේවල් මත රඳාපවතිනවා. ඉතින් ඔනෝක ඔයාලා හිතලා බලන්න ඕනේ ප්‍රශ්නයක්, සමාජගත කළ යුතු දෙයක් කියලා මම හිතනවා. ඒ වගේම අවසාන වෙනකන් ඉන්න තව ටිකයි තියෙන්නේ. තව රසවත් දේවල් ටිකක් කියලා දෙනවා. ඒ වගේම අවසාන කොටස හරිම වැදගත්. අපේ රටේ විතරක් නෙමෙයි මිනිස් සමාජයේ ඇති වෙච්ච කාලේ ඉඳන් මිනිස් සමාජය තුළ මේ පැවතිච්ච මතයක් මේක ලෝකයේ පුරාම විවිධ සංස්කෘතීන් වලින්. දැන් එක රෝම සංස්කෘතිය වල උදාහරණයක් මම පෙන්වන්නම්. රෝම සංස්කෘතියේ තිබුණා වෙස්ටල් වර්ජින් කියලා සංකල්පයක්. රෝමයේ හිටපු වෙස්ටල් වර්ජින්ස්ලා කියලා කියන්නේ එයාලා අවුරුදු 6 තමා තෝරගන්නේ. අවුරුදු 6 10 අතර කාලෙදී මේ ගෑනු ළමයි තෝරගන්නවා. මේ වෙස්ටල් වර්ජින්ස්ලා තමන්ගේ ජීවිත කාලය අවුරුදු 30ක් සර්විස් එක දෙන්න ඕනේ, සේවය සපයන්න ඕනේ, සේවයක් දෙන්න ඕනේ වෙස්ටා කියන දෙවගණට. වෙස්ටා කියන්නේ රෝමයේ හැටියට ගින්නට අධිපති දෙවගණ. යව යට රූපයක් නැහැ, ගින්නකින් තමයි යව සංකේතවත් කරන්නේ. ඉතින් මේ රෝමයේ තියෙන එක්තරා තැනක දේවස්ථානයක් මේ වෙස්ටල්ස්ලට හදපු. මේ දේවස්ථානයේ ගින්නක් දැල්වෙනවා. වෙස්ටල් වර්ජින්ස්ලගේ වැඩිය තමයි, එයාලා පූජකවරිය වගේ, එයාලගේ වැඩිය තමයි මේ ගින්න කවදාවත් නිමෙන්න දෙන්නේ නැතුව බලාගන්න එක.
මේ ගින්න නිවුණොත් එයාලට දඬුවම් ලැබෙනවා. ඒවගේම කිසිම වෙලාවක වෙස්ටල් වර්ජින්ස්ලා අවුරුදු 30ක් සර්විස් කරන්න ඕනේ. පළවෙනි ද අවුරුදු 10 යාලා ප්‍රැක්ටිස් කරන්න ඕන ආදුනිකයෙක් විදිහට, දෙවනි අවුරුදු 10 දියලා සර්විස් එක දෙන්න ඕනේ, තුන්වෙනි අවුරුදු 10 යාලා අලුතෙන් එන ආදුනික කාන්තාවන් ගැහැණු ළමයින්ව ප්‍රැක්ටිස් කරවන්න ඕනේ. අවුරුදු 30න් පස්සේ යාලට පුළුවන් සාමාන්‍ය දර ඕනේ විදිහට ජීවත් වෙන්න. නමුත් මේ අවුරුදු 30 තුල කිසිම විදිහක හෝ තමගේ කන්‍යා භාවය පිළිබඳ ප්‍රශ්නයක් ඇති වුණොත් එයාලව පණ පිටින් වළඳනවා. එයාලව පණ පිටින් වළඳද්දී ඒක කැත විදිහට නෙමෙයි කරන්නේ. මොකද එයාලට ලොකු ගෞරවයක් රෝමානු සමාජයේ තිබුණා. රෝමානු සමාජයේ ඇතුළේ කාන්තාවන්ට නැති බලතල මේ කාන්තාවන්ට තිබ්බා. එයාලට පුළුවන් නීති ඇති කරන්න, නීති වල බලපෑම් කරන්න පවා පුළුවන්. මරණයට යන කෙනෙක් බේර ගන්න පවා මෙයාලට බලතල තිබුණා. ඒ තරම් ගෞරවයකුත් එයාලට හම්බුණා. නමුත් මේ ඉතිහාසයේ අවස්ථා තියෙනවා සමහර තැන්වලදී ඉතා බොරුවට ඇකියුස් කරලා වරද පටවලා මේ වෙස්ටල් වර්ජින්ස්ලා පණපිටින් මරවපු අවස්ථා. පණපිටින් මරද්දි කරන්නේ පණපිටින් වළදානවා. පොළොවට කුටියක් හදලා ඒ කුටියේ දවස් දවසකට දෙක තුනකට ඇති වෙන්න කෑම වතුර තියලා උඩින් වහලා දානවා. ඉතින් දවස් දෙක තුනකට පස්සේ ක්‍රමක්‍රමයෙන් යාව මැරෙන්න පටන් ගන්නවා. මොකද කෑම නැති නිසා. ඉතින් හරිම වේදනාකාරී මරණයක්, අඳුරු පොළොවට කුටියක් ඇතුලේ තනියෙන් මැරෙනවා කියන කොයිතරම් පීඩාකාරී වේදනාකාරී මරණයක්ද. එතකොට මේ වර්ජිනිටි කියන සංකල්පයේ උඩ සමාජය කොයිතරම් දුරට ඉස්සරත් පාලනය වෙලා තියෙනවද, කාන්තාව කොයිතරම් දුරට දුක් විඳලා තියෙනවද, මේ වර්ජිනිටි කියන සංකල්පයෙන් පුරුෂයන් දුක් විඳින්නේ නැති තරම් කාන්තාවට තමයි එදත් අදත් මේකෙන් ගැරහීමකට ලක් වෙන්න වෙලා තියෙන්නේ. කාන්තාවට තමයි එදත් අදත් මේකෙන් පීඩාවකට ලක් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම තියෙන තව සංකල්පයක් තමයි මේ කඟ වේන, එහෙම නැත්නම් යුනිකෝන්. යුනිකෝන් කෙනෙක්ව හීලා කරගන්න පුළුවන් වර්ජින් කාන්තාවකට විතරයි කියලා කියනවා. යුනිකෝන් කෙනෙක් ළඟට ගියොත් වර්ජින් කෙනෙක් නම්, වර්ජින් ගැහැණු ළමෙක් නම්, හයිමන් එක තියෙන කෙනෙක් නම්, ඒක තමයි යාලා බලන විදිය. එහෙමනම් මේ වර්ජින් ගැහැණු ළමයාට යුනිකෝන් කැමති වෙනවා. එයාගේ වර්ජින් ගැහැණු ළමයාගේ උදරය, පපුව උඩ හිස තියාගෙන යුනිකෝන් ඉන්නවා කියලා කියනවා. එහෙම නැත්නම් ඒ යුනිකෝන් කඟ වේන කියන මේ එක අඟක් තියෙන මිත්‍යා සතෙක් කියලා තමයි කියන්නේ. ඉතින් මේ මිත්‍යා සතා ඒ කාන්තාව වර්ජින් නැත්නම් ඒ කාන්තාවට පපුවට අණිනවා කියලා තියෙනවා. ඉතින් ඔහොම කතන්දරත් සමාජයේ තියෙනවා. දැන් මේ කන්‍යා භාවය පිළිබඳ සංකල්පවලදී සිද්ධ වෙච්ච, ලෝකයේ සිද්ධ වුණ සහ අදටත් සිද්ධ වෙන වෙමින් පවතින අමානුෂිකම ගණයේ දෙයක් ගැන අපි කතා කරමු. ඒ තමයි මේ කාන්තාවන්ගේ ලිංගික අවයව කපා දැමීම සහ හානි කිරීම. මේක සංවේදී කොටසක් වෙන්න පුළුවන්. ඒ නිසා මම කලින් ඔයාලට කිව්වා මේ ගැන පොතක් ලියලා තිනවාල සමහරට කියවලා ඇති. දැනටමත් කියවලා තියෙන කෙනෙක් නම් දැනටමත් ඔයාගේ ඔළුවට පොත එනවා ඇති. මොකද්ද මම මේ කියන්න යන්නේ කියන එක ගැන. මම මේ කියන්නේ කාන්තාරයේ කුසුම කියන පොත. Desert Flower. Desert Flower කියන පොත ඉංග්‍රීසි වලින් උත් ඔයාලට බලන්න පුළුවන්. සිංහලිනුත් තියෙනවා අනිවාර්යෙන්. පුරුෂෙක් සහ කාන්තාවක් කිවිය යුතුයි කියලා මම හිතනවා. මං කිව්වා වගේ මේකේ පොත් තියෙනවා, ෆිල්ම් එකකුත් තියෙනවා. මේ Desert Flower කියන එකේ ප්‍රධාන චරිතය වෙන්නේ වරිස් ඩයිරි කියන කාන්තාව. මේක ඇත්ත කතාවක් මත පදනම් වෙච්ච දෙයක්. ඇත්තම කතාව තමයි මේකේ තියෙන්නේ. මේ වරිස් ඩයිරි පොඩි කාලේදී මෙයා කියනවා මෙයා ඒ ගම්වලට ළමයි වැඩිහිටියෙක් බවට පත් වෙද්දිම, ළමයි ගැහැණු ළමයි වැඩිවියට පත් වෙනකොටම අත්තම්මල එනවලු මලකට කාපු පිහි බ්ලේඩ් අරගෙන මල්ලක දාගෙන මේ අත්තම්මල එනවලු ඇවිල්ලා මේ ගැහැණු ළමයින්ට මේ කියන්නේ යනද ඉතා සංවේදී වලට අහන්න බැහැ නම් තප්පර 20ක් 30ක් ඉස්සරහට ස්කිප් කරන්න. මේකෙදි සිද්ධ වෙන්නේ ඇත්තටම වැඩිවියට පත් වෙච්ච ගැහැණු ළමයාගේ ලිංගික අවයවවල ක්ලිටොරිස් කියලා තියෙන කොටසක් බගමණිය කියන එක කපා ඉවත් කරනවා. සමහරුන්ගේ ඇත්තටම සම්පූර්ණයෙන්ම මේ අවයවය මහනවා. මහලා කුඩා සිදුරක් විතරක් ඉතුරු කරනවා. මූත්‍රා පිටවීමට සහ ඒ මාසික ඔසප් චක්‍රදී ගැහැණු ළමයාගේ රුධිරය පිටවීමට පමණක් කුඩා සිදුරක් ඉතුරු කරලා මුළු ඒ අවයවෙම මහනවා ඉදිකටුවලින්. වේදනා නාශක නැහැ. ඉතින් මේ වගේ අමානුෂික දෙයක් කරනවා. මේක මෙයාලා කරන්නේ මේ අම්මල පවා ඉඩ දෙනවා මේකට. වැඩිමියට පත්වීමේ රිචුවල් එකක් විදියට, චාරිත්‍රයක් විදියට තමයි මේක මෙයාලා කරන්නේ. දවසට 8000ක් වගේ මේ දේවල් ලෝකේ පුරා සිද්ධ වෙනවලු සහ දවසට 2000ක් විතර මේකේ මැරෙනවලු ගැහැණු ළමයි. ඇයි ඒ? බ්ලඩ් පොයිසන්, ලේ විෂ වෙලා, ඉන්ෆෙක්ෂන්ස් වෙලා, ඒ කියන්නේ විෂ බීජ ගිහින් ඒ තුවාල වන වෙලා මැරෙනවා. ඉතින් වේදනාව දරා ගන්න බැරුව මැරෙනවා. ගොඩක් දුරට සමහරුන්ට හිතලා බලන්න මේ වගේ දෙයක් කරාට පස්සේ කොයිතරම් මානසික මේක වදයක්ද? තමාගේ ලිංගික ඉන්ද්‍රිය විකෘති කරාට පස්සේ කොහොමද කෙනෙක් ජීවත් වෙන්නේ? ඒ විතරක් නෙමෙයි මෙයාටත් මේක පොඩි කාලේ සිද්ධ වෙනවා. ඒ වගේම මෙයාව බාර දෙනවා අවුරුදු 13 දී මෙයාව වයසක කෙනෙක්ට. ඒ කියන්නේ මෙයාට වඩා ගොඩක් වැඩිමල් අවුරුදු 20ක් විතර වැඩිමල් කෙනෙක්ට මෙයාව බාර දෙනවා. ඒ අවුරුදු 13 දී බාර දුන්නාට පස්සේ වැඩිමල් පුද්ගලයා මේ ගැහැණු ළමයට ගොඩක් වද දෙන්න පටන් ගන්නවා. මෙයා පැනලෙනවා. පැනලවිලා මෙයා කොහොම හරි පස්සේ ලොකු මොඩල් කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මෙයාගේ ලස්සන දැකලා කෙනෙක් ෆොටෝ එකක් අරගෙන පැතිරලා මෙයා මොඩල් කෙනෙක් වෙනවා. මොඩල් කෙනෙක් වුණාට පස්සේ මෙයා තීරණය කරනවා මෙයාගේ අතීතයේ මේ වෙච්ච දේවල් අනික් ගැහැණු ළමයින්ට වෙන අසාධාරණකම්. මේකට කියන්නේ FGM. එහෙම නැත්නම් ෆීමේල් ජෙනිටල් මියුටිලේෂන්. ඒ කියන්නේ මේ කාන්තාවන්ගේ ලිංග ඉන්ද්‍රිය විකෘති කිරීම. මේ FGM කියන එකට විරුද්ධව මෙයා UN එකත් එක්ක එකතු වෙලා අදටත් හඬ නගමින් පවතිනවා.
ඒත් තවමත් මේක ලෝකෙ වටේ සිද්ධවෙනවා. ඉතල බලන්න මිනිසුන්ගේ බුද්ධිය දැනුම අඩුකම නිසා සාමි කාන්තාවන් පාලනය කරන්න ලිංගිකව කොයිතරම් වද වේදනා දෙනවද, කොයිතරම් දේවල් කරනවද. දැන් මම ඔයාලත් එක්ක කතා කරනවා උපදේශනයේදී මගේ ළඟට ආපු ගැටලුවක් ගැන. මේකෙදි මේ ගැහැණු ළමයා මට කතා කරලා කියපු දෙයක් තමයි මේ ගැහැණු ළමයාගේ මේ ගැහැණු ළමයා විවාහයලා ඉන්නේ, කියන්නේ අලුත් විවාහ වුණ ජෝඩුවක්. මේ ගැහැණු ළමයාගේ නැන්දම්මා, ඒ කියන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයාගේ අම්මාට සැකයිලු මේ ගැහැණු ළමයාගේ කන්‍යාභාවය ගැන. අර මං කලින් උදාහරණ වල කිව්වා වගේ. ඒකෙදි ගැහැණු ළමයාගේ අම්මා ගොඩක් කියලා මේ පිරිමි ළමයාගේ, කියන්නේ තමන්ගේ පුතාගේ ඔළුව වෙනස් කරලා දිනවා. මේක බලන්න මෙයා මෙහෙම කෙනෙක් වෙන්නද කියලා ඔළුව වෙනස් කරලා තියෙනවා. ඉතින් බැරිම තර මේ ළමයා ලොකු මානසික පීඩනයකින් තමයි මට කතා කරේ. ඉතින් මේ කොහොමරි මේ ළමයා ගොඩ ගන්න බැරි තත්ත්වයක් යටතේ මේ ළමයාට සිද්ධ වුණා ඉස්පිරිතාලයකට ගිහින් මේක චෙක් කරගන්න. ඒ චෙක් කරගත්තට පස්සේ ඔන්න නැන්දම්මට ටිකක් හිතට සතුටක් දැනෙන්න පටන් ගත්තා. ඒ වගේම ඒ ගැහැණු ළමයාට තිබිච්ච ලොකුම දුක මේ කිසිම දෙයක් නෙමෙයි. එයා ගොඩක් කල් ආදරය කරපු තමන්ගේ ස්වාමි පුරුෂයා මේ අම්මගේ සහ මේ වර්ජින්ටි කියන සංකල්පය මත මේ කිසිම විද්‍යාත්මක පදනමක් නැති සංකල්පය උඩ ඉඳගෙන තමන්ව සැක කරන්න ගත්ත තමන්ගේ ස්වාමි පුරුෂයා. ස්වාමි පුරුෂයා පාව මේ ගැහැණිය ගෙදරින් පන්නන තත්වයකට ආව, මේ ගැහැණු ළමයා ගෙදරින් පන්නන තත්වයකට ආව. ඒ ගැන මේ ගැහැණු ළමයාට ලොකු කලකිරීමක් තිබ්බා. ඒක අදටත් එයාගේ හිතේ ඇති. ඒතර මම මේ කියේ පොඩි උදාහරණයක් විතරයි. ඉතින් මේකෙදි මෙයාට සිද්ධ වුණා වර්ජින් ටෙස්ට් එකක් කරගන්න. එතකොට එතෙන්දී උපවෙච්ච දෙයක් තමයි මේ ළමයාටත් අර මම කියපු විදිහේ පස්වෙනි වර්ගයේ පටලයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ තිබුණත් හොයාගන්න බෑ. එතකොට අන්න මම ඔයාලට මුලින් කිව්වේ මෙන්න මේ කතාව ගැන. කොයිතරම් ප්‍රශ්නයක් මේ විද්‍යාත්මක දැනුමක් නැතිකම නිසා, මේ කිසිම තේරුමක් නැති සංකල්පය නිසා වෙලා තියෙනවද? මේ එකක් විතරයි, මේ මගේ ළඟට ආපු එකක් විතරයි. මේ වගේ දේවල් කොච්චර සිද්ධ වෙනවද ඇත්ත? අන්න ඔය නිසා තමයි මම තීරණය කරේ මේ ගැන මේ විදිහේ වීඩියෝ එකක් එළියට දාන්න ඕනේ කියලා. මොකද මේ වෙන මනෝවිද්‍යාත්මක මේ සමාජීය ප්‍රශ්නේ නිසා. හොඳයි. ඉතින් දැන් අපි වීඩියෝ එකේ අවසාන කොටසට ඇවිල්ලා තියෙන්නේ. මෙතෙන්දී අපි කතා කරනවා මගේ අදහස් කීපයක් සහ ඇත්තටම මේකදී අපි මොකද්ද කරන්න ඕනේ කියන එක. දැන් හිතලා බලන්න ගැහැණු ළමයෙකුගේ කන අපි හිතමු හයිමන් එක තියෙන ගැහැණු ළමයෙක්. මේ ගැහැණු ළමයාට ඇත්තටම කොයිතරම් දේවල් කරන්න පුළුවන්ද මේ හයිමන් එකට හානියක් නොකරගෙන. එතකොට පිරිමි ළමයි මේකෙන් ගැහැණු ළමෙක් මනිනවා නම් කොයිතරම් මේ පිරිමි ළමයගේ බුද්ධි මට්ටම අඩු තැනකද තියෙන්නේ? නොදැනුවත්කම නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් දැනගෙනත් එහෙම මනිනවා නම් කොයිතරම් අඩු මට්ටමකද තියෙන්නේ? සාමාන්‍ය බුද්ධියක් තියෙන කෙනෙක් නම් දැනගන්න ඕනේ ගැහැණු ළමයගේ මේක අහලා දැනගන්න. දැන් මගේ ළඟ ගොඩක් උපදේශන්ට ආපු ගැහැණු ළමයි පවා ඉන්නවා. මේ ගැන පිරිමි ළමයට යාට කියන්න ඕනේ ඇත්තටම. කියන්න ඕනුණත් කියන්න බයයි. හේතුව තමයි කිව්ව ගමන් පිරිමි ළමයා දකීමාව කැත විදිහට දකීමාව නිකන් ජරා කෙනෙක් විදිහට දකී කියන හේතුව මත යාට ජීවිත කාලය තුල මේ රහස අංගකන ඉන්න සිද්ධ වෙනවා. ඒ නිසා මම ඔබට කියන ඔබ පිරිමි ළමෙක් නම් මේ වගේ අනුවණ වැඩ කරන්න නැතුව ඔබ ගැහැණු ළමයට ඉඩ දෙන්න ඕනේ. යාට ඉගෙන කතා කරන්න ඉඩ දෙන්න. එයා ඒ ගැන හිතලම හංගනනම් කරන්න දෙයක් නැහැ. ඒ වගේම දැනගන්න ඕනේ මේ වීඩියෝ එකෙන් මම කිසිසේත්ම ඉතාම නරක විදිහට හැසිරෙන කිසිම විදිහක අවංකත්වයක් නැති අව්‍යාජ බවක් නැති අයව ඩිෆෙන්ඩ් කිරීමක් ආරක්ෂා කිරීමක් නෙමෙයි කරන්නේ. මම මේ කරන්නේ අව්‍යාජව අවංකව ආදරය කරලත් මේ දේ නිසා කට්ටක් කන දුක් විඳින ගැහැණු ළමයි වෙනුවෙන් සහ පිරිමි ළමයි අනවබෝධයෙන් ඉන්න පිරිමි ළමයි වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඒ වගේම මතක තියාගන්න තවත් ගැහැණු ළමයි ඉන්නවා ආදරයේදී තමාගේ පෙම්වතා විසින් අවංකව ආදරය කරලා. නමුත් ඒ පෙම්වතා කරන රැවටීමක්. තමන් අවංකව ආදරය කරනවා, පෙම්වතා රවට්ටනවා. ඊට පස්සේ බෙමත අවශ්‍ය දේ කරගන්න මේ ගැහැණු ළමයා ආදරේ කියලා රවට්ටලා ඊට පස්සේ මේ ගැහැණු ළමයා දාලා යනවා. ඉතින් ඊළඟට මෙයා තව රිලේෂන්ෂිප් එකකට ගියාට පස්සේ මෙයාට සිද්ධ වෙනවා කියන්න එක්ක කලින් රිලේෂන්ෂිප් එකේ මට මෙහෙම දෙයක් සිද්ධ වුණා. එහෙම කිව්ව ගමන් පිරිමි ළමයා ගොඩක් දුරට හිතනවා එහෙම වුණා නම් ඔයා හොඳ කෙනෙක් නෙමෙයි කියලා. නමුත් ඒක වැරදි. මෙතනදි මට තව කියන්න ඕනෙච්ච දෙයක් තමයි ගැහැණු ළමයි ගොඩක් වෙලාවට ආදරය නිසා තමයි තමාගේ ශරීරය පවා අනෙක් කෙනාට දෙන්නේ. එහෙම නැතුව ගොඩක් වෙලාවට ගැහැණු ළමයි නිකන් සෙල්ලමට මේ දේ කරන්නේ. අවංකව ආදරය කරන්න ගිහින් තමයි යාළට මේ දේ සිද්ධ වෙන්නේ. මොකද ගොඩක් පිරිමි ළමයි ඉන්නවා, මම දැකලා තියෙනවා. උදාහරණයක් දැකලා තියෙනවා. එයා සමහරට ගැහැණු ළමයට කියනවා, "ඔයා ඇත්තටම ආදරේ නම් මට මෙහෙම කරන්න. ඔයා ඇත්තටම ආදරේ නම් මේ දේ මට දෙන්න ඕනේ." මේ වගේ අපි කියනවා ගිල්ට් ට්‍රිප් කරනවා කියලා. ඒ කියන්නේ වැරදිකාරී හැඟීමක් ඇති කරලා මේ දේ ලබා ගන්න උත්සාහ කරනවා. ඉතින් එහෙම ගිල්ට් ට්‍රිප් කරනවා නම් ඔයා ගැහැණු ළමෙක් වශයෙන් දෙපාරක් හිතන්න ඕනේ මේ ගැන. මේ සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. ඔයා අවංකව ආදරේ නම් මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා මේ වගේ දේවල් වලට ඔයා පොළඹව ගන්න හදනව නම් කමැත්තෙන් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් මම කිව්වා වගේ මම දැකලා තියෙන දෙයක් තමයි ඉතා අවංකව ආදරය කරලා ඉතා අවංකව ප්‍රේම කරලත් ඒ ප්‍රේමසන්දය ඇතුලේ ලිංගික සමානතාවය ඇති වෙලා ඉතා අවංකව ප්‍රේම කරලත් ගැහැණු ළමයින්ට සමහර ලාඩ පිරිමි ළමයි දාලා යන අවස්ථා තියෙනවා. එහෙම දාලා ගියාට පස්සේ ඒ ළමයි ආය රිලේෂන්ෂිප් එකට යන හරිම සැකෙන් බයෙන් මොකද මං ඊළඟ කරන්න කියන එක. ඉතින් මේ ළමයා සමහර ඊළඟ රිලේෂන්ෂිප් එක කියන පිරිමි ළමයට ඉතා අවංකව ආදරය කරන්න පුළුවන් ගොඩක් අවංකව. නමුත් ඒ ළමයාගේ තියෙන පිරිමි ළමයාගේ තියෙන අන්ධ විශ්වාසය නිසා මේ ගැන
ඒ ආදරය පස කලා එයා හිතනවා මේ ගැහලම කලින් ලිංගික හැසිරලා කියන්නේ මෙයා නරක කෙනෙක් කියලා හිතනවා. එහෙම එක දෙයකින් ලේබල් කරන්න හදන්න එපා. මිනිස්සුගේ හැම ගතිගුණයක්ම බලන්න. එයා ගතිගුණ අතින් වඩ ගැලපෙනවා. එයාගේ අරමුණු මොනවද? එයාට මේ සිද්ධ වුණදී මිනිස්සුක විදිහට එයා එක්ක කතා කරා. මිනිස්සුක විදිහට එයා දකින්න. ඔබේ ඔළුවට මේ සමාජයෙන් දාලා තියෙන්නේ මෙහෙම දෙයක් කරලා නම් මේ ගැහලම එයා මෙන්න මේ විදිහ නරක කෙනෙක් කියලා. ඒක සමාජයෙන් ඔබව ප්‍රෝග්‍රෑම් කරපු විදිය. එහෙනම් ආයෙ පාරක් ඒ ගැන හිතලා බලන්න. ඉතින් මම මේ මෙතන කරන්නේ ඉතාලම නරක විදිහට කිසිම පාලනයක් නැතිව හැසිරෙන ගැහැණු ළමයි සහ පිරිමි දෙකොට්ටාෂම ඉන්නවා. එයාලගෙන නෙමෙයි මම මේ කතා කරන්නේ. මම මේ කතා කරන්නේ අව්‍යාජව අහංකව ආදරය කරලා Tamanට අසාධාරණයක් සිද්ධ වෙන අය පිළිබඳව විතරයි. ඒ වගේ මතක තියාගන්න මේකේ සම්පූර්ණ අනිත් පැත්ත සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ විවාහයට කලින් ලිංගිකව හැසිරලා සමහර සම්බන්ධතා දෙක තුන තිබිලත් සමහර තුන්වෙනි සම්බන්ධතාවය හොඳටම කරගෙන යන ගැහැණු ළමයි ඉන්නවා. සමහර තුන්වෙනි සම්බන්ධතාවේ ප්‍රේම සම්බන්ධතා බිඳ වැටිලා ඒවතුල ගොඩක් දේවල් සිද්ධ වෙලා හොඳින් ඊළඟ සම්බන්ධතාවත් එක්ක විවාහ වෙලා හොඳ ආදරෙන් ගත කරනවා ඉන්නවා. ඒ හින්දා කිසිම වෙලාවක අපිට මේක මෙහෙමයි කියලා පොදු අච්චුවකට දාන්න බෑ. පොදු අපිට ෆ්‍රේම් කරන්න බෑ. ඒ නිසා ඔයාලා හොඳට හිතා ගන්න ඕනේ මේක හරි පෞද්ගලික විෂයක්. පෞද්ගලික දෙයක් තමයි. පෞද්ගලික සබ්ජෙක්ට් එකක්. තමන් නෝනින් වැඩ කරන්න ඒකට අවශ්‍ය දේවල් කිහිපයක් විතරයි මම අද මේ වීඩියෝ ඇතුලේ කතා කරන්නේ. හොඳයි. ඉතින් අපි වීඩියෝ එක අවසානට අවිල්ල ඉන්නවා. අද මේ වීඩියෝ එක දාන්න ප්‍රධාන හේතුව මට අවශ්‍ය වෙච්ච දේ තමයි මේ කන්‍යාභාවයේ මේ හයිමෙන් එක. මේ කන්‍යා පාටලේ මේ සංකල්පය නිසා ලොකුවට තමන්ගේ ජීවිතවල ප්‍රශ්න ඇති කරගත්ත, තමන්ගේ සම්බන්ධතාවල ප්‍රශ්න ඇති කරගත්ත සහ තමන්ගේ ඔළුව ඇතුලේ මේක ලොකුවට ප්‍රශ්නයක් කරන් ඉන්න ළමයි ඉන්නවා. සමහර වෙන තමන්ගේ පෙම්වතිය කලින් මෙහෙම හැසිරලා නිසා ලොකුවට ඔළුවේ ප්‍රශ්නයක් තියෙනවා. සමහර තමන්ගේ පෙම්වතාගෙන මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මතක තියාගන්න මේවා මේ අනුවන විදිවලින් කිසිම පදනමක් නැති විදිවලින් ඔයලා වැඩක් නැහැ. මේක ඔයාලා කතා කරන්න ඕනේ. ඔයාලා අඳුර ගන්න ඕනේ. දෙන්න අතර විශ්වාසය තියෙන්න ඕනේ. අව්‍යාජ භාවය තියෙන්න ඕනේ. ඒක මත තමයි අදට සම්බන්ධතාවයේ ගොඩනැගෙන්නේ. එහෙම නැතුව මේ වගේ සංකල්ප මත එළඹිලා ඔයාලගේ විවාහය සම්බන්ධය තීරණය කරගන්නවා නම් ඒක කරන්න එපා කියන එකට තමයි මට අද මේ වීඩියෝ එක කරන්න අවශ්‍ය වුණේ. හොඳයි මම හිතනවා අදත් ඔයාලා දෙයක් මේ වීඩියෝ ඉගෙන ගන්න ඇති. අපි කතා කරා මේ ගැන තියෙන මනෝවිද්‍යාත්මක මතවාදය, සමාජ මතවාද මේ හැම දෙයක් ගැනම අපි කතා කරා. එහෙනම් මේ වගේ වීඩියෝ එකක් එක්ක අපි ආයෙත් හමු වෙමු. ආයිබෝන්.